පාල සිරිසේන මහත්තයා ගහලා යන්න ආසන්න බල්බ් එක. අනේ ගණන් ගන්න එපා. අපි එතුමට කියන්නේ අනේ කරුණා කළා තව පිස්සු වැඩක් නොකර හිටපන්. එච්චරක් ඇති. ඊට වඩා මේ මෛත්‍රීපාල මහත්තයත් එක්ක එල්ලෙන්න මෛත්‍රීපාල මහත්තයත් එක්ක රණ්ඩු කරන්න අපි ලෑස්ති නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගහලා යන බල්බ් එක නිකම් බල්බ් එකකුත් ටියුබ් ලයිට් එකක් නේද? ඒ නිසා අපි එතුමට කියන්නේ එකයි අවධාරණය කරන්නේ තවත් පිස්සු වැඩක් නොකර හිටපන්. තව ජනව ලබන අවුරුද්ද නොවැම්බර් දක්වා ඉන්න පුළුවන්. හා. හැබැයි කඳවුරක් නිර්මාණය වෙනවා යලි. ඒ තමයි රාජපක්ෂ කේන්ද්‍ර කරගත්තු කඳවුර. ඒ කඳවුරේ දේශපාලනය, ඒ කඳවුරේ පැවැත්මත් මූලික වශයෙන් ජාතිවාදී, ගෝත්‍රවාදී, ආගම්වාදී. ඒක තමයි රාජපක්ෂගේ පදනම බවටපත් වෙමින් තිබෙන්නේ. පත් වෙලා තිබුණත් ඒක නැවත ඒ රංගනයට තමයි මුණ දෙන්න පටන් ගන්න. ඒ රංගනය තමයි පණ පොවන්න පටන් ගන්න. එනිසා දණ්ඩෙන් පහර කැපු සර්පය වේගෙන් දඟලනවා, වේගෙන් දෂ්ට කරන්න පටන් ගන්න. ඒ වගේම තමයි කුමන්ත්‍රණය කරලා කුමන්ත්‍රණ අසාර්ථකත්වයට පත් වෙච්චි රාජපක්ෂලා වේගෙන් ජාතිවාදයට ආගම්වාදයට දිශාවට නැඹුරු වෙමින් තිබෙනවා. මුණතරන්ද කියනවනම් ශ්‍රේෂ්ඨාධිකරණ අගමන සුරතුමාගේ ආගමත් එක්ක සම්බන්ධ වෙච්ච විවේචන ගොඩනගමින් තිබෙනවා. ඔහු අහවල් වර්ගයේ ආගම් භක්තිකෙක් නිසා තමයි මේ වර්ගයේ තීන්දුවක් දුන්නේ කියලා. එතෙන්ට යමින් තිබෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරමින් තිබෙනවා. මේ මාතෘභූමියට එරෙහිව කරන ද කුමන්ත්‍රණයක්ලු. කවුද මේ මාතෘභූමිය ආරක්ෂකය? මහින්ද රාජපක්ෂ මාතෘභූමිය ආරක්ෂකය. පවුලටම නඩු. මොනවා කරලා? මාතෘභූමිය දේපල හොරකම් කරලා. මාතෘභූමිය දේපල හොරා. මාතෘභූමිය ආරක්ෂකය. ඇත්තද? යෝසිතට නඩුවක් තියෙනවා. නාමලට නඩු දෙකක් තියෙනවා. බැසිල්ට නඩු දෙකක් තියෙනවා. ගෝඨාභයට නඩු දෙකක් තියෙනවා. ශ්‍රීලංකේට නඩුවක් දාන්න පුළුවන් රනිල් නොදා ඉන්නවා. මහින්දට යාන්තම් බේරලා තියෙන මුක්තිය හින්දා. ඒකත් බලන්න ඕන තියෙනවද කියලා අපෝ. උඹ චන්දිකාට තිබ්බේ නැහැ නේ අර වෝටේස් නඩුවේදී. පවුල රටේ ධනෙ හොරකම් කරලා තිබෙනවා. මහජනයාගේ ධනෙ හොරකම් කරලා තිබෙනවා. මහජනයාගේ ධනෙ හොරකම් කරන මිනිහෙක් දේශප්‍රේමියෙක් වෙන්න කොහොමද? මාතෘභූමියට ප්‍රේම කරන්න වෙන්න කොහොමද? ජනතාවට ආදර කරන්න වෙන්න කොහොමද? තාත්තයි අම්මයි පුතයි මල්ලි බාප්පයි ලොකු බාප්පයි මොන්නේ දේශප්‍රේමින්ද? මේගොල්ලෝ දේශප්‍රේමින් නෙවෙයි. මේගොල්ලෝ පොරවාගත්තු තවරාගත්තු දේශප්‍රේමින්. අඩුම තරමේ මතක තබා ගන්න. සාමාන්‍ය ගමේ හොරේ ජීවත් වෙන විදියක් නැත්තම් හොරකම් කරනවා. දරුවා නිදාගත්තට පස්සේ තමයි හොරකම කියන්නේ. දරුවා ඇහැරෙන්න කලින් ඇවිල්ලා බුදියා ගන්න. බුදියාගෙන උදේ නැගිටින්නේ ගෙදර හිටියා වගේ. එයි ගමේ ඉන්න සාමාන්‍ය හොරකම් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්වත් තමන්ගේ පුතාට හොරකම් කරන බව පෙන්වන්නේ. උදේ ඔළුව අත ගාලා ඉස්කෝලේ යවනවා හොඳ පුරවැසියෙක් වයන් කියලා. මේගොල්ලෝ එහෙමද? තාත්තා හොරකම් කරනවා, පුතා හොරකම් කරනවා. එකට හොරකම් කරනවා. මොන ජාති දේශප්‍රේමින්? තමන්ගේ කැත්ත කිලිටි ශරීරයේ වසා ගැනීම වෙනුවෙන් ජාතිවාදේ වපුරන, ආගම්වාදේ වපුරන. එනිසා අපේ සටනේ කේන්ද්‍ර හරි පැහැදිලි. සටනේ කේන්ද්‍රය තමයි මේ ජාතිවාදයට, ආගම්වාදයට, ගෝත්‍රවාදයට, අසිෂ්ඨත්වයට, රේසිෂ්ඨත්වයේ සටන ජනතා විමුක්ති පෙරමුණ කොටි අතර ගන්න ඕන කම තිබෙනවා. අපි ලෑස්ති මේ අසිෂ්ඨත්ව රේසිෂ්ඨත්වයේ පෙරමුණ නියෝජනය කරන්නේ.